අපිට පුළුවන් මේ කාර් එක ඩැමේජ් ආ يعني හදා ගන්න ඊට පස්සේ අපේ කැරියර් මේකෙන් පුළුවන් අපිට ඊමේල් එකට ලොග් වෙලා يعني එන්න කියන්නේ ජොයින් වෙන්න ආයක මාත් එක්ක ගහන ජොයින් වෙන්න ඔන්ලයින් ප්ලේ කරනවා ඕකේ ඕකේ ඔන්ලයින් ප්ලේ කරන්න හැකියාවත් මේකත් දීලා තියෙනවා මේ ඒගොල්ලෝ ඊයලා ඔන්ලයින් ප්ලේ කරන්න අපිට අපිට මේ තව ට්‍රැක් එකක් තියෙන අපිට ගැරේජ් එකට යන්න බෑ මේ අපිට මුලින්ම එයා ගේම් ස්ටාර්ට් කරද්දි දැන් අපි මුලින්ම ස්ටාර්ට් කරේ ගේම් ස්ටාර්ට් කරද්දි අපි මේ අනිවාර්යයෙන් මේ ටික ගහලා ඉන්න ඕනේ මොකද අපේ කැරියර් එකේ අපි පෙන්වන්න ඕනේ අපි වැඩකාරයෙක් කියන එක. හරි. ඒකයි. මම බලන්න මම ප්ලේ කරලා බලන්නද? හරි ඕකේ. හරි ඕකේ බලමු. මම ප්ලේ කරලා බලමු මේක කොච්චර දුර සාර්ථකයිද කියලා. බ්‍රේක් ගන්න පුළුවන් නේද? බ්‍රේක් ගන්නත් පුළුවන්. බ්‍රේක් ගන්න පිටිපස්සට ගත්තද? මේක අර නයිට්‍රෝස් ඔප්ෂන් එකේ තියෙන්නේ. මෙහෙම ස්ක්‍රීන් එක ටැප් කරන්න තියෙන ඉස්සරහට. හරි ඔව්. එතකොට නයිට්‍රෝස් සෙට්නවා. මේක මට නම් මෙච්චර පුරුදු නෑ මොකද මම මුලින්ම සැරේ ගන්න නිසා නිකන් කණුවෙක් යනවා වගේ තමයි යන්නේ පාරමද. ගොඩක් ඉන්ට්‍රස්ටිං මොකද අපිට පේනවා ඩ්‍රිෆ්ට් කරන්න උනක් පුළුවන් කායකට. ඔව් ඔව් ඔව්. කෙලින් පාරේ චුට්ටක් ඇදෙවි යනවා. සාමාන්‍යයෙන් අපිට මේක සෙන්සර් වලින් ගැව්වොත් ඒ කියන්නේ විනාඩි 10 15 ගතදී අපි අල්ල ගන්න පුළුවන්. අල්ල ගන්න පුළුවන්. ඔව් ඔව් ඔව්. මේක තියන්නේ මේ ට්‍රක් එකේ මේ වා යන ගාන ට්‍රක් එකේදී මේ තරගේ තියන්නේ අතට තියෙන ටයිම් ලෙෆ්ට් එක ටයිම් ලෙෆ්ට් එකට ඉවරෙන්න කලින් චෙක් පොයින්ට් එකට යන්න ඕනේ. එතකොට තව ටයිම් අපිට ඇඩ් වෙනවා. සාමාන්‍යයෙන් most wanted වල අර තියෙන ට්‍රැක්ස් වල තියෙන චැලෙන්ජර්ස් වගේ තමයි. වගේ තමයි. චැලෙන්ජර්ස් කිසිම වෙනසක් කියලා නෑ. සාමාන්‍යයෙන් ට්‍රැක්ස් ටිකක් වෙනස් වෙලා තියෙනවා. කාරුත් සාමාන්‍ය වෙනස් වෙලා තියෙනවා. ඔව්. මෙතන අපිට පේනවා දැන් පොලිස් කාර් එකක් ඉස්සරහින් තියෙනවා. සාමාන්‍යයෙන් most wanted වල හැමෝම ආපුවම ආපුවම ඒ මේකටත් යොදලා තියෙනවා. අපිට එතකොට මේකෙත් මං හිතන්නේ අනිවාර්යෙන් බවුන්ටි පොයින්ට්ස් ඒ වගේ දේවල් ඇති. ඒ වගේ දේවල් තියෙනවා. හරි. අපි මෙතන උනේ out of time ගියා මං ප්ලේ කරන්න ගිය නිසා. අර වාඩ පේනවාද ඉස්සර ඇක්සිඩන්ට් වුණ නිසා බෆර් එකේම බම්බර් එකේම ගැටලලා තියෙනවා. කායිකේ ඉස්සර ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් මං ඊට පස්සේ කරන්න යන්නේ මං එක්ස්පර්ට් දීලා චුට්ටක් කච් කරලා ඉන්නවා කියන්නේ. හරි. මෙතන අපි මොනවද earn කළා නැහැ. අපි මෙතනින් ඉස්සරට ගිහින් බලමු. ලයිනෝ අපි දැන් ඉන්නේ map එකේ. අපි මෙතනින් බලමු settings වලට යන්නේ කොහොමද මේකේ බලමු garage එක ඇතුළට ගිහින් අපිට කොහොමද අපිට මේකේ මේ දැන් මේ තමයි අපේ මැප් එක. ඒ කියන්නේ අපි ඊළඟ රේස් එකට යනවා නම් මෙතන පෙනෙන පර්සන්ටේජ් එක මේ ඒ කියන්නේ ඉවෙන්ට් එකේ කොච්චර වාර ඉවර කරලා තියෙනවද කියන එක. අපි ඉවෙන්ට් එකට ගිහිල්ලා අපි බලමු. හරි බලමු. මේක ස්ට්‍රීට් රේස් එකක්. ඩවුන් ටවුන් කියන පැත්තේ. අපි ඒක ඇතුළට ගියාම අපිට තියෙන cash prices වලට 10,000 8,000 7,000 කියලා එනවා. ඔව් first second third place වලට අදාළ cash prices ටික එනවා. හරි. අපි ඊට පස්සේ කාර් එකක් තෝරගන්නවා නම් අපි කොහොමද ගන්නේ? ඊළඟට එනවා අපිට අවශ්‍ය කාර් එක තෝරගන්න. අපිට දැන් තියෙන්නේ මෙතන මොකද මේ Mustang එකද මොකද? Dodge එකක් තියෙනවා. Dodge Charger. හරි. Challenger sorry. අපිට අවශ්‍ය කාර් එක මේක අවශ්‍ය නැහැ කියලා දෙනවා. කාර් එකේ performance power යට පෙන්නනවා. Speed එක ඇක්සලරේටින් යට ඔයගොල්ලෝ යට වෙනවා චුට්ටාර හරි සයින් එකට වම් පැත්තෙන් තියෙන්නේ අපේ ස්පීඩ් එක ඇක්සලරේෂන් එක හැන්ඩලින් මේ වගේ තව ගොඩක් ගේම්ස් තියෙනවා ඉතින් අපි තවත් ගේම්ස් ෆීචර් ගන්න බලාපොරොත්තු වෙනවා අද ෂෝ එකේ NFS most wanted building මෙච්චරයි අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ගන්න බලන්න ප්ලේ කරලා බලන්න ඔයගලන්ටත් මං ලැබුව අත්දැකීම දකින්න පුළුවන් මං වගේ ටයිම් එක ඉවරෙන්න ඉස්සෙල්ලා කොහොමයි චෙක් පොයින්ට් එකට ගියා නම් ඒ ඇති ඉතින් NFS most wanted building විශේෂ දෙයක් තව කියන්න තියෙනවද ලහිරු මම කැමති කියන්න මේකේ සෙටින්ග්ස් පොඩ්ඩක් කියනවා මේකේ අපිට කන්ට්‍රෝල් කියන්නේ මං කියවනේ අර සෙන්සර් එකයි අපමට සෙන්සර් එකට කැමති නැත්නම් ඇංගිලි වලින් කරන්න හදා ගන්න පුළුවන් කියලා ඒක කරන්න තියෙන්නේ ගේම් එක ගගා ඉන්නකොට කියන්නේ ගේම් එක වා ප්ලේ කරගෙන ඉන්නකොට exe බටන් එක පොපුවාම එනවා මෙනු එකක් ඔව් ඒ කියන්නේ වම් කරලා මෙනු එකක් කියලා මෙනු එකක් කියනවා ඔව් ඒක තියෙනවා කන්ට්‍රෝල්ස් කියලා එකක් ඔව් ඒක ක්ලික් කරපුවාම එතන තියෙන කන්ට්‍රෝල්ස් ඔව් ඒක තියෙනවා මේ ඒ කියන්නේ ඔප්ෂන් දෙකක් තියෙනවා tilt to steer and touch and drag to steer නේද හරි ඒ කියන්නේ අපිට මෙහෙම ඒක අපි දැන් සෙන්සර් එකෙන් කරනවා නම් tilt to steer කියන එක තෝරන්න ඕන අනිත් එකේ කරනවා නම් touch and drag to steer කියන එක ඒක චූස් කරන්න ඕන හරි ඕකේ අන්න ඒකෙන් තමයි ඔයගොල්ලෝ දෙක වෙනස් කරන්නේ ඉතින් NFS most wanted building මෙච්චරයි අපි අනිත් පැත්තේ ඔයගොල්ලන්ව හම්බෙන්නම් තවත් විශේෂ ගේම් එකක් එක්ක so NFS most wanted මේ බල්ල තමයි අපි ඔයගලන්ට දැන් අලුත් ගේම් එකක් අද අපෝ feature කරන්න යන්නේ අපි ඔයගලන්ට කියෝ වගේ games එකක් අද අපි program එකේ feature කරන්න යනවා ඉස්සෙල්ලා අපි දැන් බැලුවේ සාමාන්‍ය advanced game එකක් හැබැයි දැන් අපි ගෙනල්ලා තියෙන්නේ advanced කියන්න බෑ මේක ගොඩක් කට්ටිය විනෝදෙට play කරන නිකන් කම්මැලිකම යවා ගන්න play කරන වගේ game එකක් තමයි අවිල්ල තියෙන හැබැයි මේකත්
ගොඩක් පොපියුලර් ගේම් එකක් කියන්නේ අනිවාර්යෙන්ම මොකද මේවා මේකේ ටී-ෂර්ට්ස් ඇවිල්ලා තියෙනවා කට්ටිය Facebook ගියත් ඒගොල්ලන්ගේ ප්‍රොෆයිල් පික්චර්ස් තියෙනවා කවර් පික්චර්ස් තියෙනවා මේවත් එක්ක ගොඩක් අපේ ජීවිතවලට සමීප වෙච්ච ගේම් එකක් තමයි අපි කොච්චර විනෝදයට පොඩි වෙලාවකට ප්ලේ කරත් ඉතාමත් සමීප වෙච්ච ගේම් එකක් කියවත් හරි නමින් Angry Birds. The Angry Birds ගේම් එක ගැන ඔයගොල්ලන්ට කියන්න කලින් ඔයගොල්ලෝ හිතනවා ඉතින් Angry Birds අයියෝ Angry Birds කියලා අපි ආදාක් පෙන්නන්නේ නැහැ අනිවාර්යෙන්ම Angry Birds වල විශේෂ දෙයක් තමයි පෙන්නන්නේ ඔයගොල්ලන්ට. ඒ කියන්න කලින් මතක් කරන්න ඕනේ අපේ Facebook ලිපින www.facebook.com/csnesports කියන page එකට ගිහින් like කරන්න, like කළා අපිට ඔයගොල්ලන්ගේ comments දෙන්න, ඔයගොල්ලෝ කැමති මොන වගේ games feature කරනවද, mobile games ද නැත්නම් ඉස්සරහට අපිට consoles වලට යන්න ඕනේද විශේෂ අවස්ථා ඔයගොල්ලන්ට තියෙනවද, ඒ වගේ දේවල් අපිට අනිවාර්යෙන් කියන්න, අපි ඒව ගැන බලලා ඔයගොල්ලන්ට ඒ විදිහට respond කරන්න. මොකද මම හැමදාම කියන වගේ මේක අපේ show එකට වැඩිය ඔයගොල්ලන්ගේ show එකක්. හරි, ඒක කියනවත් එක්කම ලහිරු අපි Angry Birds ගැන කතා කරමු. ඔව් කතා කරමු. හරි. දැන් ඒ වගේ මතක තියාගන්න ඕනේ අද මේ ඉවරෙන් ඉස්සෙල් ප්‍රශ්න අහන්නත් තියෙනවා අපිට. ප්‍රශ්නකුත් මතක් කරගෙන අපි යෝ let's move on. ඕකේ. අපි අද ගෙනල්ලා තියෙන Angry Birds. Angry Birds එකේ version ගොඩක් ආවයි. මේකෙන් ස්පේස් කියන එක. ඒ කියන්නේ අහසේ තමයි ඒක තෙල්ලම් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ වෙනස්ම දෙයක්. ආ. ඔන්න මතකයක් තියෙනවද versions කීයක් ආවද එහෙම කියලා සාමාන්‍යයෙන්? සාමාන්‍ය මම සෙල්ලම් කරලා තියෙනවා version 3-4ක්. ආහ. ඒ කියන්නේ ගොඩක් සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙනවා එක එක mods එක නේද? Mods එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය birds ල වෙනස් වෙලා. එතකොට අපිට අපිට හැමදේම තරම් කරන්න තියෙන්නේ. දැන් එක version එකක් තිබ්බා කුරුල්ලන්ගෙන් කුරුල්ල ගහලා කුරුල්ල ප්ලේ කරලා කුරුල්ලන් නිදාස් කරගන්න. ඔය වගේ විශේෂ විශේෂ ඒවා තියෙනවා. අද අපි ප්ලේ කරන්නේ තියෙන Angry Birds Space කියන එක තමයි. Space කියන version එක තමයි අපිට මේ සෙල්ලම් ගන්න තියෙන්නේ. Okay. ඒක අපි යන් ඉස්සරහට. Okay. අපි ඉස්සරහ ගිහින් බලමු. ඒකෙත් අර පරණ version වල වගේ levels තියෙනවා. හා. Levels වල තමයි stage තියෙන්නේ. හා. අපි පළවෙනි level එකේ Big Bang කියන එක. Okay. Big Bang කියන level එක තමයි අපි සෙල්ලම් කරන්නේ. හරි, අපි ඒක ඇතුළට ගිහින් බලමු. මේක නම් විශේෂ දෙයක් නෑ නේද? මේක ටච් ස්ක්‍රීන් වලට වෙනම ආපුව ගේම් එකක්ද Angry Birds Space කියන එක? නෑ, මේකේ මං හිතන්නේ PC version එකක් තාව. Okay, PC version. PC version එකයි ටච් version එකයි සේරම ආවා. සාමාන්‍යයෙන් normal mobile phone එකක play කරන්න පුළුවන්ද? ඒ කියන්නේ අපිට QWERTY keypad එකක් වගේ එහෙම තියෙන එක play කරන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. පුළුවන් නේද? හරි. මේකට සාමාන්‍යයෙන් graphic සාමාන්‍යයෙන් තිබුණා graphic එකයි ගොඩක් advance game එකක් නෙවෙයි නෙමෙයි ඔව් අතට ඒක සාමාන්‍යයෙන් මේ පොඩි game එකයි හරි ඕකේ අද බලමු මොනවද කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් මම හිතන්නේ අපි බලන් ඉන්න අනිවාර්යයෙන්ම ගොඩක් අපිට games වලට ආදරේ කරන ඒක නිසා Angry Birds මොකද්ද කියන්නේ කියන එක දන්නේ නැහැ දන්නවද අනිවාර්යෙන් සෙල්ලම් කරලා නැති වෙනද හරි කියන්නේ සමහරවයි දන්නේ නැති වෙනවා මොකද games විතරක් ගන්න එක එක Angry Birds එකේ ප්ලේ නොකරින් අපි බලමු මේ Big Bang කියන level එකේ මේ first stage එක Big Bang බලමු අපි මොනවද කරන් තියෙන්නේ කියලා අපිට පේනවා මොකක්ද අපිට පේන්නේ මේක තමයි වගේ එකක් ඇතුලේ ඉන්නේ ඔව් ඩූම් එකක් ඇතුලේ වගේ ඉන්නේ අපි දැන් ආ ස්පේස් නේ ඉවර්ෂන් එක ඒ කියන්නේ අපි ස්පේස් එක තමයි ප්ලේ කරන්න තියෙන්නේ මේකේ ඩූම් එකක් තියෙනවා ඒක වෙන්නේ ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ප්ලේ ගාන මේ පෙන්වන්නේ මේ ඉරකින් පෙන්වන්නේ ඒ කියන්නේ ගිහිල්ලා ඒ කියන්නේ එයා යන direction එක. ආ direction එක. බලන්න පෙරදී කඩේරි වගේක් direct නා අපිට අපේ aim එක වෙන්න ඕනේ මෙන්න මේක කඩන්න නේද? කඩන්න. ඔව්. ඒ කියන්නේ මේ උරන් අතනක මරන්න තමයි. හරි. එතකොට මෙතන අපිට පේන සමහර එකේ colors link දේවල් තියෙනවා. දුඹුරු පාටින් තියෙන එකගෙම අලු පාටින් තියෙනවා. දුඹුරු පාටින් තියෙන්නේ ඒ කියන්නේ සිමෙන්ති කැට. අහ හරි. Okay. ඒ කැට සාමාන්‍ය මේ කුරුල්ලන්ගෙන් කඩන්න අමාරුයි. අපි කරන්න ඕනේ මේ lever එක attack එක දෙන එක තමයි කරන්න ඕනේ. මේ අනික අපි හිතන්න ඕනේ මේ සේරම කියන්නේ මේ පිග්ලා මරන්න එක එක පාරින්ම මරන්න ඒ කියන්නේ මේකේ අර ෆුලතර අඩුම ශක්තිය ගන්න නේද මාක්ස් දෙන මේ මේවා මේකක් තියෙනවනේ ඒ මාක්ස් දෙන මේ සිස්ටම් එකක් තියෙනවා ඒකෙදි අපිට ඒ දැන් මේ ලෙවල් එකටම අපි තරු තුනක් ගන්නවා තරු තුනක් ගත්තාම අන්තිමේදීම ස්ටේට් එක ගිහුණාට පස්සේ බෝනස් ලෙවල් එකක් අහනවා ඒක තමයි අපි ඒකේ වින් කරන්න ඕනේ හරි ඒ කියන්නේ ඒක තමයි අපි එක ලෙවල් එකකට තියෙන ටාගට් එක ඒක බලද්දී අනික ලොජික් වලටත් ගොඩක් සම්බන්ධ ගේම් එකක් තමයි අපි කොතනටද ඇටැක් කරන්න ඕනේ ඇටැක් කරන්න ඕනේ කියන එක ගොඩක් ඇඩ්වාන්ස් නේ අපි ඇත්තට මේකට කියන්න දෙයක් නැහැ මේක මේ මෙහෙම ලොකෝටි තුල කියලා හැබැයි හිතන්න දෙයක් තියෙනවා මේ මම උඩින් ප්ලේ කරොත් මොකද වෙන්නේ අඩින් ප්ලේ කරොත් මොකද වෙන්නේ කොයි තැනද කැඩෙන්නේ මොන වගේද ෆිසික්ස් පොඩ්ඩක් පොඩ්ඩක් හරි අපි බලමු ප්ලේ කළා අපි ගහමු මෙතන අපි යටම ලිය යටම ලියට දුඹුරු පාට වගේ නේද ගෝ ගහලා එතන මන්ද කොහ මොකක් හරි මැද යද්දී උබනවා එකක් ඒක. ඔව් මේ කුරුල්ලන්ගේ අය අපිට විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ දම්බාඩ කුරුල්ල ගත්තාම ඒක ඒගොල්ලෝ අපි විද්දාම අපිට අවශ්‍ය කරන ටාගට් එක දුන්නාම ඒ කියන්නේ අපිට මේ ස්ක්‍රීන් එක ටැප් කරපුවාම ඒගොල්ලෝ එන ස්පීඩ් එක දෙගුණයක් වෙනවා. ආ හරි හරි ඕකේ. එතකොට ඩැමේජ් එක වැඩි. ඩැමේජ් එක වැඩි. හරි අපි
ලෙවල් එක නම් පේන්නේ නැහැ. ඇයි අපිට ලෙවල් සෙල්ුනේ මොකක් නිසාද? මට හරියට ටාගට් කරගන්න බැරුව ගියා. අනික අපිට අපි යහමු most wanted එකේ most wanted game එකේ ගෝ ගේම් එක හදපු ස්ටුඩියෝ එකේ නම හරි most wanted game එක හදපු ස්ටුඩියෝ එකේ නම තමයි අහන්නේ ගොඩක් ලේසි ප්‍රශ්නයක් ගොඩක් අය දන්න ප්‍රශ්නයක් අපි ප්‍රෝග්‍රෑම් එක මුලදී කතා කරා හරි ඒක උත්තර ලියවලෙන් පුළුවන් විදි දෙකක් තියෙනවා ඔයගොල්ලෝ අපි ප්‍රේක්ෂකයන් සාමාන්‍යයෙන් දන්න ඒත් මම ආපහු මතක් කරන්නම් තැපල් පත් වල පමණක් ලියලා එවන්න පුළුවන් එකක ලියුම් එවන්න එපා තැපල් පත් විතරක් අපිට එවන්න පුළුවන් නම්බර 2 අංක 236 න් එක ඩෙන්සිල් කොම්බැක් අඩුව මාවත බක්තර මුල්ල කියන ලිපිනයට අංක 236 න් එක ඩෙන්සිල් කොම්බැක් අඩුව මාවත බක්තර මුල්ල කියන ලිපිනයට ඔයගලන්ට තැපැල්පත් වලින් අපිට එවන්න පුළුවන්. ඒ වගේම තමයි e-sports හිස්තැනක් ඔයගොල්ලන්ගේ නම සඳහන් කරලා තවත් හිස්තැනක් තියලා නිවැරදි පිළිතුරු සඳහන් කරලා 6797 කියන දුරකථන අංකයට අපිට ටෙක්ස්ට් මෙසේජ් එකක් ඔයගලන්ට එවන්න පුළුවන්. e-sports හිස්තැනක් ඔයගලගේ නම සඳහන් කරලා තවත් හිස්තැනක් තියලා නිවැරදි පිළිතුරු සඳහන් කරලා 6797 කියන නම්බර් එකට අපි ටෙක්ස්ට් කරන්න. අපි මේ මාර්ග දෙකේම ජයග්‍රහණික තුරුලා අනිවාර්යෙන් ඉදිරි සතිවලදී ඔයගලන්ට ඒකට හිමි වටිනා ත්‍යාග ප්‍රණමන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ගිය සතියේ ප්‍රශ්න නිවැරදි පිළිතුරු දීලා මේ සතියේත් ජයග්‍රහණය කළා තියෙනවා දෙන්නෙක් අපි තීකතු වෙනවා. අපි ගිය සතියේ අහපු ප්‍රශ්නේ තමයි Devil May Cry කියන ගේම් එකේ ඉන්න මේන් කැරක්ටර් එකේ නම මොකද්ද? හරි උත්තරේ තමයි නිවැරදි පිළිතුරු මේ දාන්තේ. ඔයගොල්ලෝ දන්නවා වගේ අපි දෙන්නෙක්ට අපි ත්‍යාග ලබා දෙනවා හැම සතියෙම අපි අහන ප්‍රශ්න තුල. ඉතින් මේ සතියේ මාත් එක්ක තුලා ඉන්නවා දිමිත්‍ර. දිමිත්‍ර කොහමද? දිමිත්‍ර මුලින්ම කන්ග්‍රැට්ස්. ජයග්‍රහණය කරාට ඔයාලට මේක අපි පිරිනමන මුලින්ම අපිට තව කියන්නකෝ දිමිත්‍ර බලන් ඉන්න කට්ටියට ඔයාගේ ඉස්කෝලේ මොකද්ද? ඔයා කී වසරේ දින්නේ? මම යන්නේ Saint Joseph's College. Saint Joseph's අහහ කී වසරේ දින්නේ? Grade 10. Grade 10 හැමදාම බලනවද CSN eSports? හැම ඉරිදාම. අහහ මොනවද what's your favorite game? Assassin's Creed. Assassin's Creed තමයි favorite game එක. හරි දිමිත්‍ර, so thank you very much අපිට ඒක තුනට දිගටම CSN eSports එකට ලයින්න. ඔයගොල්ලෝ දන්නවා වගේ අනිවාර්යයෙන්ම දිමිත්‍ර වගේ ඔයගලන්ට විශේෂ ත්‍යාගී ජයග්‍රහණය කරන්න පුළුවන් අපි අහන ප්‍රශ්න නිවැරදි පිළිතුරු ලබා දීමෙන්. බොහොමත්ම ස්තුතියි දිමිත්‍ර. මම ඔබව ආපහු ඊළඟ සතියකින් දකින්න බලාපොරොත්තු වෙනවා. ඔව් දිමිත්‍ර වගේම තවත් කෙනෙක් ඉන්නවා අපිත් ගිය සතිය අහපු ප්‍රශ්න නිවැරදි පිළිතුරු දීලා ජයග්‍රහණය කරපු. ඒ තමයි ප්‍රතාප්. ප්‍රතාප් එන්න. congrats. good stuff. ප්‍රතාප් මේකත් මන් දෙන ගමන් ඔයත් කියන්න අපිට බලාගෙන නැට ඔයාගෙන පොඩ්ඩක් විස්තරයක් අපිට කියන්නකෝ. මගේ නම ප්‍රතාප්. මම මේ ස්කූල් එක 70 ඇඩ්වෙන්ටිස්ට් කින් සජෙස්ට් කරා. මම ග්‍රේඩ් 11 ඉන්නේ. අහ කොහෙද ආන්නේ? සීදුවේ. හරි ප්‍රතාප්ගේ මොකද ෆේවරිට් ගේම් එක? ෆේවරිට් පොඩක් තියෙනවා ඉතින් ක්‍රයිසිස් තමයි. ක්‍රයිසිස් 3 ගොඩක් අපිත් ෆීචර් කරපු ගේම් එකක් තමයි. ගොඩක් අයගේ රෙස්පොන්සස් තිබ්බේ. ඉතින් ප්‍රතාප් බොහොමත් මිස් සුති අපිත් එක්ක තුනට ඉදිරි සතියේදී අනිවාර්යෙන්ම අපිත් එක්ක තුනේ කියලා බලාපොරොත්තු වෙනවා. බොහොමත් මිස් සුති. ඉතින් අදට මෙච්චරයි CSN eSports වලින් අනිවාර්යෙන්ම මම හිතන ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් ඉන්ට්‍රෙස්ටිං දෙයක් දැක්කා කියලා. ඊළඟ සතියේ අනිවාර්යෙන් මේ වෙලාවට මොකලන් ගිහද එන්න බලාපොරොත්තු වෙනවා. තවත් අලුත් දෙයක් එක්ක අදට සමු ගන්නවා. ගිහින් ඉනන් රහිරු. Thank you very much අද අපිත් එක්ක ඉන්නාට. So till then take care. Bye bye and I'll see you next week.